දෝෂණය වංචාව නාස්ත්‍ර අක්‍රමිතාසා ආකාර්ක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවක කිය දැ අදලියන්නේ තුන් සේ හැත්තැවන ටෙලිවකියය. ඇත්තටම මේ රට බංකොලොත්වීමට එක් ප්‍රධාන හේතුවක් දේශපාලනයයි ආර්ථිකයයි එක්කම විශ්්‍යයක් බවට පත්කර ගැනීම කියලා ඔබට ඊයේ ටෙලිවකයෙන් අප පෙන්වා දුන්නා. ආර්ථිකය දේශපාලිනී කරණය වූ තැන සියලු ආර්ථික්ක සංවර්ධන කරුණු පිළිබඳ. තීන්දු තීරණ අරන්තියෙන්නේ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමැති විද්වතු නෙවෙයි. දේශපාලලක් ුම් තමයි. නේද. දේශපාල්ලක්නින්ම තමයි තීන්දු තීරණ ගන්නේ. ආර්ථිකය... දේශපාලිනී කරණය වූ තැන තමයි දූෂණය ඉහවා ගිය. සියල්ල දේශපාලිනී කරණය වූ තැන නීතියේ ආධිපත්තිය බිඳ වැටෙනවා මයි. බිඳ වැටුනාා බිඳවැටමින් තිබෙනවා. මෙ රට මොනතරම් දේශපාලිනී කරණය වූ රටක්ද. මොන තරම්. මිනිසුන්ට අස්සමාන ලෙස සලකන රටක්ද. විශේෂෙන්ම ජනතාචන්දයෙන් පාර්ලිමේන්තුති යන උන්දලගෙන් වැඩිම පිරිසක්. තමන්ගේ බඩවිියත ගැන ඇ? තමන්ගේ ඥාතීන්ගේට හිතවතුන්ගේ දූදරුවන්ගේ බඩවිියත ගැන පමණමයි හිතන්නේ කියලා. අපට දැන් හිතන්ට අපූරු අවස්ථාවක් කැවිල්ල තියවා. ඒ තමයි අර ඒ උන්දලගේ ගෙවල්. නිවාස නේද ගිනිගත්තනි, ආං ඒ ගිනිගත්ත නිවාසත් එෙක්ක වන්දිකතාව එලියට ඇවිල්ලා. ඔය පසුකි අර්ගල අවස්ථාවේදී සමහර මැති ඇමතිලගේ නිවාස ගිනි තිබ්ා. ඒම නෙක කියන්න නේද. එදා මතක්කලා වගේම අදත් ගිනිතැබීම්බලට විරුද්ධව? අපි ලියනවාමයි. දැන් අද තියෙන ප්‍රශ්නි තමයි මේ නිවාස ගිනි තියපු. ගිනි ගත්ත ඒවට හවුල් උන්දලව අල්ලලා හිරේ විලංගේ දාානවා වෙනුවට දැන් මැතිඇමතිලට හෝගාල වන්දිගෙවන්ට පටන් අරක්. හරිද ඔබට මතක ඇතිස්ුනාමියනෙද. එදා ස්ුනාමියයට ගහගෙනගේ සමහර නිවාස. ප්පත් මිනිසුන් සමහර නිවාස අහිංසක රට වැසියන්ගේ සමහර නිවාස අදත් හදලදීලා නෑ. අදත් හදාගන්ට බැරිවුණු පවුල් එමටයි. ඒවට ඉතිං ඔය හෙල්පින් ආධාර ලැබිලත් ඒත් හොරාකාපු රටක. මේ මැති ඇමතිලගේ ගෙනනිගත්ත නිවාස වලට දැන් ඔන්න දඩිබිඩිගාලා වන්දිගෙවන්ට පටන්ඟරල්ලුනේද. හරියට ගෙවල් ගෙනනිගත්ත දවසේ ඉදල්ලා නිකා මහපාර්රය ඉන්නවාවගේ අගු පිල්වල වැටිලා ඉන්න වගේ තමයි කතාව හොදේ ඔය ඒඒ. අද පුවත්පත සිය මුල්පිටුවෙන්ම වාර්තා කරලතිබුණු පරදි මන්ත්‍රීලගේ විනාශෝ දේපළ වෙනුවෙන් වන වන්දි මුදල රුපියල් මිලියන එක්දා හාරසිය දා හතරක්. රුපියල් මිලියන එක්දාස් හාරසිය දා හතරක් කොම දෙගාන. ඒක අනේ රුපියල් කෝටි එකසිය හතලි සෙකයි දසමහරක්. ? මදෑනේද දැනටමත් මන්ත්‍රීල තිස් එක්දෙනෙකුට රුපියල් මිලියන හත් සිය දා හතරක් ගෙවලලු. එකැනනි දැනටමත් කෝටි හැත්තෙ එකයි දසම හතරක් ගෙවලලා හොඳේ රටේඒේ අහිංසක රෝගීන් පැරසිට මෝල් පෙත්ත නැතුව දුක්විඳෙනවා රජයේ රෝහල් වලින් දෙන අෞෂදවලින් අද හම්බෙන්න්නේ භාගේකටත් අඩු සංඛයාවා කරිද ඒ ඉතිරි औෂද ටික ගන්න ෆාමසිටයන් සල්ලි නැතුව හඩාවැටන මිනිස්ුඉන්න රතක්. රටේ දරුවන්ගේෙන් වයිස අවෞරුදු තුනට අඩුපුංචෙවුන්ට අවුෘද්ධකයිඳලා ත්‍රිපෝෂටික දීගන්න බැරි රටක්. එහෙව් රටක මේ ගිනිගත්ත ෙවල් නැතිවුණා කියලා මේ උුන්දල්ලා මහපාර්ට වැටල නිෙවෙයිනනේද? අර මේ? මාදිවල පැත්තේ තියෙන මන්ත්‍රී නිවාසයක් රුපියල් දාහකට ගන්න පුළුව මාසෙකුලිය රුපියල් දායි හොඳේ පැල්පතට වැටිල නෑනිේ උන්දල්ලා බෝක්කු කානුවට නෙමෙයිනෙ නිදාගන්න නේද අනිකයිඉතින් මේ සමහරුන්ට ඔය කොළඹ නගරයම නිවාස දෙක තුන තිබිලා තියෙනවානේ ඇ පොලිසිය දන්නේෙත් අහවල් ඇමතිට අයිතිගයක් තමයි මේ අර ගිනිගත්ත කියලා ගිනිගත්තට පස්සේ. හොඳේ දැන් මේ හැම්ම ගේකටම වන්දිි ගෙවනවාද ම් ෙවල් දෙක තුනකට ගෙවනවාද ? <laughs> අනික මේ වන්දිගෙවන්නේ අIMF සලිවලින්ද ඒමත් නැත්තම්ය අපිිය හුරගෙන කන බදුවලින්ද මේ හදිසිිය ගෙවන්නේ. තව මන්ත්‍රල්ල දහතුන් දෙලෙකුට වන්දි ගෙවන්ට තවරුපියල් මිියන හත්සීයක්. එකැන්නේ කෝටි හැත්තෑාවක් විරඉල්ල තියෙනවා අඔොුහොන්දේ රටඒ ජනතාවගෙන් අත්තේ විශාල බහුතරයක්. තමන්ට කියලා නිවසක් නැතුව දුක්විදිෙනවා. හු මැි ෙවල් පොල් අතු පැළවල්වල මොනතරම් දුක්විින්ඳෙන මිනිස්සු ඉන්න රටක්දමේ අගු පිල්වල නිදාගන්න මොනතරම් මිනිස්සු ඉන්න රටක්දමේ ගේ හදාගන්න ගත්ත නිවාසණය ගෙවාගන්ට බැරුව අද බැංකුවල ගිරේටහුන මොනතරම් මිනිස්සු ඉන්න රටක්දමේ ඒවගේ මයි උපන්බිමේ තමන්ට කියල බිම් අංගලකවත් අයිතිය නැති කී දහක් ජීවත්වෙන රටක්දමේ ආ උන්දලට මාලිගා වගේ නිවාස සේම එකනිවාසයක් ඒෙවේ නිවාස තුන හතරත් ඇ ඒවිතරකුත්නෙමෙයි මේ මහපොලවේ අක්කර ගණනින් අයිතිත් උදුරා ගනිමින් ඉන්නවා. ඒකන හොඳම මුදාහරණේ රත්තරන් අලි සබ්‍රි. පස්සුගේ දාක පුත්තලම් දිිශ්්‍රික් සම්බන්ධී කරන රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චිින්තක අමල් මායා දුන්න අපූරු හෙළිදරවක් කලා. ඒතමයි? පුත්තලාම් දිිශ්‍රික්කේ රජයේ ඉඩම්බලින් රුපියල් මිලියන එකසිය දෙකක් තාමත් බදු ලැබිලා නෑ කියලා. ඒ හෙළිදරවත් එක්ක එලියට ආවේ අක්කර දෙසියදාහතක කතාව. අක්කර දෙසිියදාහතක හොඳේ පර්චස්හෙම නෙවෙයි හරිය අක්කර දෙසිියදාහතක්. රජේයට බදු ගෙවල නෑ කියලා කතාව එළියට ඇදිලා ආවා. මේ ඉඩම කෞුද බදුුවරන්තින අලි සබ්‍රරි. කිව්වා බදුගෙවල තියෙන්න්නේ මයි ඒ ඉඩම සංවර්ධනය කරන්න කියලා. හොඳේ අක්කර ගානක් මේ මහපොළවෙේ ඉඩම් ටික. මේ දේශපාල නඩේ උදුරාගනමින් හොරා ගනිමින් බෙදාගනිමින් ඉන්නඔහොදේ ඔය මේ ඉතිරි ඩම් ටික අසල් වැසි රටවලට විකුණමින් ඉවා මේ මහපොළුවේ පර්්ච් එකක අයිතිය නැති අසරණ මිනිසුන්ගේ අනාගතයට යන කලදසාමකද්ද. මේ යේ තවත් පුවත් පත්තක ප්‍රධාන සිරස්තාලය. කටානේ එඩමකට ගම්පහ දේශපාලලක් නෝ පොරකති වලිකති මරාගනිති හොන්දේ පණ අදින අම්මවගේ සාලේ මැදතියාගෙන බූරු ගහන මේ නඩය අන්තිීමට පණ අදින අම්මගේ කන කරගලවගෙන ඉඩමට ඇංගිලිමාක්්‍ය කත්තියාගන්ටයි මේ? සදා නම්බෙන්නේ හොඳේ බලන්නකො වෙනසක මහත? බංකොලො තරටේ දැසි දැස්සන් ආරක්ෂකින් පිරිබරාගෙන. රටේ ඉතිරි ධනයත් කොල්ල කන මේ හොරනඩේ හා ඔන්න ඔය බ්‍රරිතාන්නේ හිටපු අගමැති දිහා බලන්ට මේ බොරිස් ජෝන්සන් හිටපු අගමැති කොහොම දෙතින් අතින් කටින් එල්ලගෙන ගමන් බිමං්‍යන හැටි නේද? ඒකට අපේ මේ ගම්බල ඉන්න පුංචි උන්දල පවා ඇ උන්දල රැ්පොට් කොමද නේද ඇ? බොරිෂ්ට එන්න කියලා, මේරට භාරගන්නකේමු කියලා තමයිතිං අන අද ටෙලිවැකිය. අවසන්කරන්ට වෙන්නේ.